ඔය හැම එකම යනවා. පහය සුදු මේ සුදු කළ පාර මෙතන ඉල්ලා සෑන කාලයක් මේ පාරෙන් මිනිස්සු ගොඩක් හැරමෙන දෙනවා වාහන දෙනවා. මේ කන්ස්ට්‍රක්ෂන් එක පටන් ගත්ත දවසේ ඉඳන් වැඩිය හාරන තියෙනවා. ඒක එක කාරණාවක්. අනිත් එක ජූලි එකේ ඔක්කොම මේ පැත්ත හාරන තියෙනවා. ඒ නිසා වතුර කාන්දු වෙලා ඇතුලෙන් සෑන මේ වැස්සෙන් පස්සේ සෑන ඒක තමයි ගමනියක් වුණේ. මේ ගෙවල් මෙතන තමයි. ඒ ගෙවල් වලට හානියක් වෙලා තියෙනවා. ගිලා බහින තත්ත්වයට වෙලා තියෙන මෙතන ඒක බලධාරීන්ගේ අතේ තමයි සෑහෙන වැඩ තියෙන්නේ. බලධාරීන් මේ ගැන හරියට බලුවේ නැහැ. මේ ගැන හරියට බලලා මේ වැඩ කටයුතු කරේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ ලොකුම හානියක් වෙලා තියෙන්නේ. මේ ගැන විමර්ශන කරන ලෙස ඉල්ලා සිටිනවා. අයියේ ඊයේ කී විතරද මේක? ඊයේ මේක ඇවිල්ලා උදේ 7ට විතර තමයි ගිලා බැස්සේ. ඊට කලින් මේ පාර ඇවිල්ලා පැලිලා තිබ්බේ. සතියකට කලින් ඉඳන් පැලිලා තිබ්බේ මේ පාර. බලධාරීන්ට දැනුම් දුන්නේ නැද්ද අයියා මේ වගේ දේ? දැනුම් දීලා තිබ්බා. කිසිම බලධාරී මේ වෙනතුරු තා කවුරුත් ඇවිල්ලා හිටියේ නැහැ මෙතන. ඇවිල්ලා බැලුවේ නැහැ. ඊයේ දේ තමයි කොමසාරිස්තුමත් ඇවිල්ලා. එතනින් පස්සේ තාම කවුරුත් ආවේ නැහැ. මීඩියා එක වුණත් අද තමයි ආවේ. මේ කවුරුත් අපිට දැනුම් දීලා නැහැ මේක මම හිතන විදිහට. ඕගලන්ගේ නිවස වලත් බරපතල හානි වෙලා තියෙනවා. හානි වෙලා තියෙනවා ගිලා බහින් නිවස. පල්ලේ බේස්මන්ට් එකේ ගිලා බහින්. මේක ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදිකිරීම වෙන දේවල් උංගලනුත් මේ හානිය වෙනවා. ඒකයි ඒක තමයි මම කියන්නේ. බලධාරීන් අතරේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේකලන් තමයි බලන්න ඕනේ හරියට. මේක ප්‍රමිතියට හරියට කරලා තියෙනවද? මේ පාරේ පළලා ඔක්කොම එක මේක සෑහෙන්න බලපානවා. ඒ නිසා මේක බලධාරීන් අතරේ මුම් කරලා මේකට හරිය විමර්ශනය කරන ලෙස තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පාරත් ඉක්මනට ලින්ක් තියෙනවා. මේක හැමතැනම තිබ්බා මේ ලින්ක්. ඒකවත් මේක උල්පත් වතුර යන තැනක් මේ නුවර කියන්නේ. ඒක ලින් වලින් තමයි මේ හැමතැනම තිබ්බ ලින්ක් වැහුණ නිසා මේ වතුර කාන්දුන හැම පැත්තටම. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ එහා පැත්තෙන් අඩි 40ක් විතර හාරන තියෙන්නේ. ඒතකොට මේ ලිඳ උඩ තියෙන්නේ. පොළොව මට්ටමේ ඉඳන් මේ ලිඳ උඩ තියෙන්නේ. මේකේ වතුර කාන්දු වෙන්නේ පොළොවට තමයි. ඒ නිසා ඇතුලේ ෆස්ට් එක හේදිගෙන යනවා. ඔයාලට බලන්න පුළුවන් මේ මෙතන මේ පැත්තට සිතින් ගියෝ. ඔක්කොම පහත් වෙලා තියෙනවා. මෙම පහත් වෙලා නේද? මෙතන දෙතනින් අර අත මේ වගේ පස්තෙන් අපි රැකියාවල හදන්න තිබ්බේ. ඊයේ වෙනතුරු අද ඉලා බහැලා තියෙනවා. මේ වගේ සිද්ධීම් වෙලා ඒ දෙහි පුතා ඒ වුණා උදව්. මේ කොහේ අයිති කරන්නේ? ඇපොටි කාන්ති මෙයා අගෙන් ඔයගොල්ලෝ ආයතනයේ වැඩ කරන්නේ නෑ. මේ මේගොල්ලෝ මේ ආයතන කෙනෙක් ඒ ඉස්සර දින එක්කෙනෙක් විදියට කියන්න ඕන. රාමගේ තමයි එක්කෙනෙක් කියන්නේ. කුණ්ඩ කෙනෙක් කියන්නේ. ඒක අවසර දුන්නේ බලදාරි එක. මේකේ පාර හදපු ගත්තේ කොන්ත්‍රාත් ගත්ත කතිය හරියට ඒක ප්‍රමිතියට වැරුවේ නැහැ. නගර සභාවේ වටය කරලා වතුරද සතියක් විතර යනවා.
ආරක් නෑ ඉතින් අර එතන ගොඩනැගිල්ලක් හදනවා ලොකු වලක් නේ. එන්නේ ඉස්සරට. ඔය වචන කියන්න ඔබට ලගන්ස බාට අයිති වැඩ මේවා.